අපේ රටේ ජනතාව කැටි උදළු වලින් නොව ඩෝසර්ම කර ශ්‍රමදානය හරියටම කරලා මේ ප්‍රකාශය උපුටා ගන්න අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා කරන ලද ප්‍රකාශයක්. අතිවිශිෂ්ට ජයග්‍රහණය ලබා දුන් ජනතාවට මාලිමාවේ ගෞරවය පුද කරන සිටින බවත් ඔහු සඳහන් කරනවා. අපේ රටේ මහ ජනතාවගෙන් 14 වෙනිදා මහා ශ්‍රමදානයට එකතු වෙන්න කියා කළ ඉල්ලීමට අපේ රටේ ජනතාව උදළු කැටි අරන් නෙවෙයි ඩෝසර්ම කරලා මේ රටේ ශ්‍රමදානය හරියටම කරලා තීන්දුව ලබා දුන්නයි කියලා මේ අතිවිශිෂ්ට ජයග්‍රහණයට ජාතික ජනබලවේගය මෙහෙයවීම පිළිබඳව වසන්ත සමරසිංහ මහතා ජනතාවට එලෙසින් ස්තුතිවන්ත වී තිබෙන්නේ. මේ ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශයක් උපුටා දැක්වීමක් දිවයින පත්තරේ. කළුතර මැතිවරණ ඉතිහාසයේ පක්ෂයක් ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව මාලිමාවට ලැබුණා. කළුතර මැතිවරණ ඉතිහාසයේ පක්ෂයක් ලැබූ වැඩිම ඡන්ද සංඛ්‍යාව මෙවර ජාතික ජනබලවේගයේ ලබාගෙන තිබෙන බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ ප්‍රකාශ කළා. මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ කළුතර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන පස් දුන් රට අධ්‍යාපන විද්‍යාපීඨයේදී මාධ්‍යවේදීන් අමතමින් තමයි ඔහු ඒ ලෙස සඳහන් කරේ. අපි කළුතරින් මන්ත්‍රී ආසන 8ක් දිනා ගන්නා බව කිව්වේ නාම යෝජනා දුන් දවසේමයි. ජනතාව ඡන්ද 452398ක් අපට ලබා දෙමින් එය යථාර්ථයක් බවට පත් කළා. තවත් ඡන්ද 33ක් ලැබුණා නම් කළුතරින් ආසන 9ක් අපිට හිමි වෙනවා. රට විනාශ කළ බඩගෝස්තරවාදී දේශපාලකීන් අතුගා දමන්නට ජනතාව කටයුතු කර තිබෙන බවයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී වැඩිදුරටත් අදහස් දැක්වුවේ. ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තු මැතිවරණයකදී ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණය ලබා ගැනීමට ජාතික ජනබලවේග ආණ්ඩුවට හැකියාව ලැබුණා.